අ නැතෙම් ධර්ම ක්ෂිනා ධර්මදේශනාාවේ දයිකත්වේ දරන්නේ වෙහිරයාය හඳපානා කළ පේමලල් නිවසේ පදිංචි එල් වලා කල්්‍යනි මහත්මය ඇමරිකාවෙ පදංචි ප්‍රසන්න විචි ුරත්න මහතා ඇත්තුළ පවලින්මත් පිසසාහ රත්නපුර කළවාන මැදකොඩ අංක එක සේහැත්ත දෙකින් දෙක එක නිවසේ පදිංචි JW තමරාධර්ශනී කල අරත්න මහත්මය විසෙන්. භ්‍යාකූලවන මිනිස් සිත් සතන්. අමිල්ල නිඹල්ල බුදුතහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස. නෙපපාරමිතාව ර්ත අද ධර්මදක්ෂිණ වෙනුවෙන් ධර්ම දේශනාවට වැඩමුකුට වදාළ ගරු දේශකයන් වහන්සේ. මාතලයේ විහාරපාර, ශ්‍රී විජානන්ද මහපිරිවනේ විහාරාධිකාය සහ ශ්‍රී ලංකා රජනට විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර අධ්‍යනාශාධීපති ආචාර්ය පූජපාද ඔළගන්වත්තේ චන්දසිරි ස්වාමන් වහන්සේ. අවසරයි ස්වාමන් වහන්ස සමන්තාචක්හවාලේසු අන්ත්‍රගච්චන්තුදේවතා. සන්දම්මන් මනිීරාජස්සේ සුනම්තු සග්ගමොක්කේදන් දම්මත් සවනෙ කාලු අයංබදන්තා දම්මත් සවනෙ කාලු අයංබදන්තා දම්මත් සබනෙ කාලු අයංබදන්තා නමුෝතස්සෙහ භගවෙතුූ අරහතු සම්මහා සම්බුදස්සෙ නමුතස්සේ භගෙවතුූ අරහතු සම්මහා සම්බුද්දස්සේ නමෝතස්සෙහ භගවෙතුහෝ අරහතු සම්මා සම්බුදදස්ස. ඒවන්දීරාකුබ්භන්ති නාවකංකන්ති ජීවිතන් සමූලං තන්හංගම්බුයිය ගෝධිකෝපරී නිබ්බොතෝති. පෙන්වත්න ධර්මශවනය කරන පින්වත් ඔබ සිලු දෙනාටම තුන්රුවන්ගේ අනන්ත වූ ශක්තිය බලින් ආශිර්වාදීෙන් සිතක් සාන්තියක් යහපතක් ම සිද්ධ වේවායි කියලා. හොතද සල්ෝදනට ොහොමි සිතති ත්ව සේ පත් කරඩ කමැති. හද දවසේදී මේ උත්තුමූ දේශනාව සඳහා තමන්ගේ පින්මන්තෝ දායකත්තය ලබා දෙනවා වෙහෙරයාය හදපානාගල ප්‍රේමාලිනිවසේ පදිංශි එල් ඩියවුලා කල්ලයානිි මහත්මිය. ය වගේීම ඇමරිකාවී ලාස් වේගහසේ පදිංශි ප්‍රසන්න විජය කොල්රත්න මහතා ඇතුළු පවුලේ පින්වත් පිරිස ප්‍රත්නපුර කලවානේ මැදගොඩ අංක එකසේ හැත්තෑ දෙකින් දෙක. එක නිවසේ පදිංශි GW තමරා දර්ශණී කල්්‍යාරත්න හත්මිය, විශේෂෙන් මේ වෙලාවේදී ධර්මදායකත්වය දරන පෙන්නත් හැම දෙනාටම තුනරුවන්ගේ ආශිරවාදය ප්‍රාර්ථනා කරනවා. අදාපේ දේශනාව තුළ මාවට වැඩිපුර මවධහරණය කරට කැමැතිේ. විශේෂයෙන් අපට පේනවා දවස දවස දවසිං දවස බොහු වෙලාවට මිනිසුන්ගේ ජීවිතයේ තුළ දකින්ට පුළුවන් දෙයක් තිබෙනවා. පසගේ දව කීපේ පුරාවටම අපේරට තිිච්චි. විත ජනමාධ්‍යිය ඔොලිනුත් මේ කාරණාව පිළිබඳව විශේෂසි සඳහන් කලාා. ඒ තමයි සේදිවි නසාගැනීම පෙළිබඳව. සේදිවි නසාගැනීම පිළිබඳව අපේ බුද්ධ දේශනාවයහි ත්‍රිපිටක සාහිත්‍යය තුළ බොහෝ වෙලාවට කරුණු කාරණා අපි දකිනට පොළුවන්ංකම තියෙනවා. දැන් සේදිවි නසාගැනීම පමණක් නෙමෙයි ඇතැම් අවස්ථාවලද පෙන්මත්න ජීවිත පරිද්‍යාක කර පවස්ථාව පිළිබඳව. දකින්නට පුළුවන්කම තිබෙනවා. ඔබ සංකීර්ණ මනෝභාවයක් මේ තුළ දකින්නේ. ශේෂෙන් මේ කාරණාව සේදී නසාගැනීම කියෙන කාරණාව පිග්‍රහ කරනකොට අප නිිතාමත්ම හොඳින් අවබෝධ කරගන්නට පුළුවන් කාරණා රාසියක් තිබෙනවා. දෙ මෙතනිද අපි තේරු ගන්ඩ අවශ්‍ය වෙන ඇයි මනුෂ්‍යෙක් තමන්ගේ ජීවිතය සේදිී නසාගන්ට ඕනය කියන්න හැගීමි ජුක්තව එවිනි තැනකට යොම්වෙන්නේ මොනවාගේ හේතුවක් නිසාති කියනෙ එක විවිත පැතිකඩවල් වලින් අපට මේක වික්‍රහ කර ගණන්න ළුවන්කම තිබෙනවා. මාබට මුලින් සඳහන් කරපු ගාථපාටනය සඳහන් වෙන්නේ. සංගිත නිකායේ පළවිණ කොටසේ සඳහන් වන ගෝධික සූතරය. බෝධික සූත්‍රයේ ගැන කවුරුත් හොඳටහල තිෙනෙකක්. භාගතුන් වහන්සේ සඳහන් කරනවා. ඒවංී දීරා කුබ්භහන්ති නාවකංකන්ති ජීවිතන් සමූලන් තන්නන් අබ්බොහිය ගෝධිකෝ පරිනිපොතෝති. නොනැත්තෝ තමන්ගේ ජීවිතය ප්‍රාර්ථනා කරන්නේ නැහැ. ගෝධික හාමුදුරෝ තන්නාව සම්පූර්ම දුර කරලා න් වහන්සේ පරිනිර්වාණයට පත් වනා. ගෝධික හාමුදුරු කියලා කියන්නේ සැතක් කැරැගෙන ආවිදයක් කැරගෙන තමන්ගේ ජීවිතය තොරකර ගත්ත කෙනෙක්. අපි මේ දේශනාවේදී ඔබට ඒ කරනාව පිළිබඳබත් මැඳදි මා විග්‍රහ කරන්ට බලාපොරොත් වෙනවා. පිනත්ති අපි මනුෂ්‍ය ආත්මයක් ලබාගන්වයි කියලා කියන්නේ. තිශේ දුර්ලබ කාරුණවා. එක කාටත් පැහැදිලී. මේ ලෝකයේ තුළ මිනිස්සු කියන වච්චනය අපි භාවිත කරන්නේ පිරිසංගත සතුන්ට වඩා යමක් හොඳට තේරුම්බේරුම් ගණ්ඩ ශක්තිය තිෙන නිසා. ලෝකී තුළ ජීවත්තන මිනිස්ු හරි විවිධයි. මිනිස්සුගේ දැනුම ඥානය අවබෝධයකනෙකත් හරි විවිධයි. ද බලටක ඔය ඇත්තන්ගේ අතේතියෙන ඇගි පහ ඇරගත්තට පසෙේ ඒ ඇඟගිලි පහේ පසාකාලයකට. ගෙදරක ජීවත්වන කෙනෙක්ුවත් ගෙදරක දරු පස්සෙනෙක් ඉන්නවානම් පස් දෙනාගේ ගතිලක්ෂන පස ආකාරකර තියෙන්. අමතත්තකි ගතිකුණ වෙන සාකාරකර තියෙන්නේ. දරු පහක්කින්නවනම් පස්සේෙනගේම ගතිකුණ පස්සා කාරකර තියෙන්නේ. ඒක හරියට අර ඇගිලි පහ සාමාන නැහැ වගේ තමයි. ලෝකඉන්න මිනිසුන්ගේ තිබෙන දැනුම ඥානය ආකාල්ප කියනෙවා හරි වෙනස්. නිස මන් ගන්න කාලයේදී ලබාගන්න අත්දකයින්. තමන්ගේ පරම්පරාවෙන් ජානවලින් එන ගතිලක්ෂණ සහර ඇත්තෝ ඇත්තු දන්නම ඇති. අ ජානවලින් එනවා සමහර ගති ලක්ෂණ. අම්මල තාතලාගේ ජානවලින් පරම්පරාවෙන ගතිලක්ෂණ තියෙනවා ඒ ගතිලක්ෂණ පුරුදු අත්තරන්නට පුළුවන්කමක් ඇතිතන්නේ. සමහර මිනිසුන්ට ජානවලින් පමණක් නෙමෙයි සංසාරික වශයෙන් එන ගතිපොරුදදුත් තියෙනවා. ඒ සංසාරයේ තුළ කරලා තිබෙන කුසලා කුසල කර්ම මිනිසුන්ගේ ජීවිතයට යම්යම් අවස්ථාවලදී පළවිපාකයන් බිඳිනවා. තබරට අපේ අපධාන පාලී අරගතර පස්සේ මරහතන් වහන්සේලා ගැන සඳහන් වන කාරණාවේදී. ඒ මහරතන් වහන්සේලාගේ ජීවිිත්තවල්ල උන්වහන්සේලා සාංසාරික වශයෙන් කරපු පු්්‍ය කටයුතු ඒවා බුදුහාමුදුරුවන්ගේ කාලයේදී ගෞතම බදුජන් වහන්සේ කාලයේදී ඒවා විපාක තින්දන්න පුලුවන්කම තිබුණා ඒ ඥනයන් මතුවෙලායිවා සංසාරික පපුරදු. තකොට මනිසුගේ ජවිතය තුලත් අපට පේනවා මේ විදධත්වය කනෙක දකින්නට පුළුවන්කමතිය වුණ. ෝකඉන්න මිනිසුන්ගේ ඥානයන් අවබෝධ්‍යයන් තමන් නාාශ්‍රි කරන දේවල් නිසා නසේ ඇතිවෙන හැඩවරුකම් නිසා ලෝකයත්තයක ගනදින කන සුරූපයේ නිසා පේනවා ඒ වගේ යම්මාකාරයක විවිධ තාවක් කියනෙක් දකිනට පුළුවන්කමති වෙන නිසා මනුෂ්‍ය ආත්මියක් ලබාගැනීම අතිශය දුොර්ලබ කාරණාවක් තිරිසං සතුන්ට වඩා අපට යමක්කමක් හිතලා අතලා හොඳ නරක තේරම්බර කර ගැනීමේ ශක්තිය කෙනෙක තියෙනවා. බුද්ධෝත්පාද කාලයක අපි හැම කෙනෙක් මුත්පත්තිය ලබලා තියෙනවා. එවගේම බුදුවරෙක් දේශනා කරපු ධර්මය ශ්‍රවණයකිරීමි වාසනාව කෙනෙක් අපි හැම දෙෙනට උදාවෙලා තියෙනවා. තැමිච්චර මේවාගේ දේවල් ධර්මය ශ්‍රවණය කරන්ටත් පුළුවන්ක මතිබේද්ද. බණහොඳට දන්න බණ කියන්න මේ රට තුළ. දවසින් දවසා අපට පේනවා තමන්ගේ ජීවිතය තොරකරගන්න ප්‍රමාණය ොඩාක් වැඩිය. සමහර වෙලාට අම්මල තාත්තල එකම පවුලේ දෙන්න තුන්දර එකතු වෙලා මේ කරගන්න විපත්තිය. දැනුගත්කම් ඇතිබ අධ්‍යාපනයක් ලබාගත්ත සමහර දරුවෝ පවා තමන්ගේ ජීවිතයේ තොර කරගන්න තැනට මේක පැමිල්ලා තියෙනවා. මේක ඇත්තටම අපි කවරුත්? ගැ ත තු කල්ප කල තු කරණාව. ඔබබට මේ ධරමී ශ්‍රවණය කරන ඔබට ජීවිතයේ කවධහරි දවසක් ඔබට හිතිලලාතිනවද දැනිලා තිෙනවාද මට ජීවිතයේ තොරකරගන්නඩුන කෙනෙ හැඟීමක්. මේ ජීවිතය තොරකරගන්වායි කියලා කියනෙ එක මමකව හරීම සංකීර්ණ මනෝ භාවයක් ඔබට කවවාදයක් සඳහන් කරන්නම්. යම් වෙලාවක යම් කෙනෙක් කවරු හරි කෙනෙක් ඔබට කිව්වොත් ද චීවත්වෙල යිපා ලාල තිෙන්නේ. එනිසාමට මැරන්ඩ් ඕනේ කියලා හැඟීමබට එහෙම කවුරුහරි කෙනෙක් කිවත් ඔබ නිසක වශයෙන්ම සත්පුරුෂ කෙනෙක් විදියට. එනි කෙනෙක් අපරට මනෝ විසේසක්ය වෛදදිවරු ඉන්නවා. ඒ විසක් මනවයි්‍යවරෙක් ළඟට නිසක් වසේම යොමු කරන්නට වශ කරන ප්‍රතිකාර සලසාදේවී. තාවකාලෙක් වශයෙන්නූ යම් යම් දෙවල් කරගන්නට පුළුවන්කම තිබෙනවා. අපේ ධර්මය තුළ අප බොහම දිගකාලෙන් වශයෙන්. ය ම් දෙවල්රගන්න ළුවන්මති වෙනවා අද මේ දේශනාවත් තුළ අපට කාරන පිළිබඳුවක් කිසියම් දෙයක් පිළිබඳව සඳහන් කරන්න පුළුවන්කමති වෙනවා. ජීවිතයගෙන ඇයි කලකිරීමක් ඇතිවෙන්නේ. ජීවිතයගෙන කලකිරීමක් ඇතිවෙලා ජීවිතය අත්තර දල යන්ඩ ඕනය කියන්නේෙ හැඟීම! බට ඇයි ඇත්තටම දැනෙන්නේ ඇතිවෙන්නේ. මට පින්වත් මේවිදිර සඳහන් කළුත්. ජීවිතේගැෙන කලකිරීමක් ඇතිවෙලා අත්තරල දාල ඇඩුනය කියල කියන්නේීම? ඔබ බලාපොරොත්තුව වන දේවල් ජීවිතේ තුළ ඔබට නොලැබීයාම නේද. ඔ ජීවිතේ තුළ ඔබ බලාපොරොත්තු දේවල් ඔබට නොලැීයාම නේද ඔ ඔබේ ජීවිතේ තුළ ඔබ කොච්චර නම් බලාපොරොත්තු අපේක්ෂ සහගත විදියට ජීවිතයේ ඔබ ගොඩනකාාගන තියෙනවා. බලාපොරොත්තු කෝම දේවල් ගොඩනකාාගන්ට බැරිවිච්චිත් තැන. අපේක්ෂ භංගත්තයට පත්වච්චි තැන ජවිත ක ල කිරීමකට පත්තෙන් වනේද. ඔබ හොද කලාලා ජීවිතය ගත කරනවා නං හොදකලාලා ජීවිත ගත කරන කියෙනා ඇත්තටම එවැනි කෙනෙක්කොටත් ජීවිතය එපාවි නවස් තාවක් තියෙනවා. සමහ ඇත්වෝ ඔබට දකින ඇති සමහර චර්ියාවන් තියෙනවා ඒ මිනිස්සු හරි ප්‍රියතාවක් දක්වන්නේම හොදකලාවෙලා තනීමම ජීවත්තයෙන්න්නට හොදකලා ලා තනීම ජීවත්්‍යෙනවායි කලා කියෙනෙකත් කෙනෙකුට එක ලොකු මානසික වශයෙන් ජිතන් ප්‍රශ්ය. රයි හරිකැම තිබදලාවන්නට මනිුත් ශිර කක මතිවෙනන්නේ නැැ. ඉළඟට සමහාවට එන්නේ නැහැ කාමරයක් ඇතුළටවෙලාඉන්න තැන මොනුමහරි මානසික වශයෙන් කිසියම් දුරෝලතාවක් තියෙනවා. මේ ධර්මින් ශ්‍රවනය කරන ඔබ කොයිතරන් තාක්ෂණක් වයෙන් දියුණු කෙනෙකුනත් ඔබ මොන රටක ජීවත්වනත් ඔබ ජීවත්තන දූදරුවන්සා අනිත් පිරිස පිළිබඳව සවිඥාක ඔබ සිත යුතුයෙන. හ දධිය කල්පන යුතුව සිටන ගේ චරයාාවන් පිළිබඳව විශේෂෙන් විර්ශණය කළ යුතුවයනවා. අප හොයාගන්න ොළන්මක් ඇතන ොහ ජවිත අපිට ලක් ගන්න පුළුවන්කම තිබවා ඇත්තටම අපි හරිියබෝධක යුක්තුව හිටියන්න. එනිසා මිනිස්සුන්ගේ ජීවිතයත් තුල තියෙන අපේක්සා භංගත්වය කියනෙක් තිවීම බලාපොරොත්තු විච්චි දේවල් ඉට නෝනට පස්සේ මනිසුන්ට ජීවිතේ ගැ ලොකු කලකිරීමක් ඇතිවෙලා එ ජීවිතේ තුළින් පලාායන් න එකල මනිසු කල්පා කරනවා මිනිස් ුනන්ද වෙනවා. හොද කලා අවීම කියන එක. ඒවිතරක් නෙමේ අනුන්ගේ අවවාද පිළිගන්ට සූධනමක් ඇත්තේ නැ. අද තරුණ පරම්පරාව ශේෂි දරුවෝ ජම්මාකාරයකින් හරිම මුරන්ටු තත්වයක ජීවිතය ගත කරන්නේ. දෙමවපිය කියන දෙයක් පිළිගණට සූදනක්මක් ඇත්තේ නැහැ. දෙමවපියන් කියන දේවල් පිළි නොගැනීම නිසා විශේෂෙන් යම්මාකාරයක. රි ගැටලු සාර ත්යක් ඇවෙනවා. අපි රට අම්මල තාත්තල ඉන්නවා හරි අඩාගත්ත සුරප එක ඉන්නවා. දොදරුත් එක් ලියට බැස්සට අමලතාත්තලාගේ තියෙන අවවාද නොපිළිගන්නා දරුව දහසක් දෙනවා ගෙවල්ලතුල ජීවත් වෙනවා. එකටික කියගන්න දේවල් ගරු සත්කාරයක් සම්මානය කරන්න නැතිවා. අපට ඕන තර ඒ වගේ ජීවිත පිළබඳව දරූ පිබඳව දවසි දවස අපපිට වාර්ාවනවා. දැබලන් එතකොට මේ අවවාද පිළිගන්න තියකත් හුදකලාවීමත් මන් බලාපපුරොත්තු වන අපේක්ෂාවන් ඉටුකරගන්ට බැරිවිච්චිකම නිසා මිනිස්සු ජීවිතය ගැන ගොඩා කලකිරෙනවා. අර අවස්ථාවකදී භාහිතන් වහන්සේ සමීපේ ටැමිල්ලා භික්‍ෂන් වහන්සේ කෙනෙක් බුදු හාදුරුගෙන් අහනවා ස්වාමීණී. ඒක ව්‍යහාරීස දති අවිහාරරි ස්වාමිණි තනීම ජීවත්තෙන්වා කියලා කියන්නේ දෙනෙක් එක ජීවත්තෙනවා කියලා ැනීමමකක්ද. තතාගතැන් වහන්සේ දේශනා කරන්නේ. හ තනියම ීවත්තෙනවා කියලා කියන්නේ දෙන්නෙක්ක ජීවත්වෙනයි කියලා කියන්නේ ටිකක්මික බොහොම ගැමුරු කාරණාව. මිනිසහරි කැමති ජීවිත ගැන මේවා බලාපොත්තු ගොඩක්දේවල් ඉට නොන පස්සේ. ඒට නොවෙච්චි බලාපොරොත්තු නිසා කලකිරීමකට පත්වෙලා පිනිසු වනගත වෙන්න කැමැති. ඇත පලාතකට යන්ඩ කැමැති. නන්නාදුන්න පලාතකට යන්ඩ කැමති. හොද කලාවෙඩ කැමැති. හැබැයි? ජවිතය ගැ කලකිරීමක් ඇති වෙලා හුද කලා වෙලා ඇත පැත්තකට ගියත් කොහට ගියත්. ගිහිල්ල දවසයි දෙකයි තුනයි ජිවිත ගත වෙන්නේ. පට පහුය දවසක මා හිතවත් මහත්මික් යාමට සඳහන් කලා දුරකතරින් කතා කළ කිව්වා. මම අය මගේ ගෙදෙට්ටවත් මම අඩියතියන්නේ නැහැ. ඇයි ම ගෙටවත් පස්පාගන්නන්නේ නෑ මගේ ඇදුම් ටිකයි යොකෝම ටික ඇරගෙන ම ගෙදරින් පිට මංගුණනා කියලා කිව. ම යාට කොච්චරවවාද කරන්න ගියත් යවාදයා විලායිද පිත්තේ හ. රත්චච්චි යකඩයක් තිබනට පස්සේ රත්විච්චි යකඩයට අපි කොච්චර වතුර දාල නිව හැදවත් පංචි වතරකින් ඒක නිවන්න පොළුවක්මක් ඇත්තේ නැහැ ඒරත්ච්ි ලාවට අපිට කරගන්න දෙයක් ඇත්තේ නැහැ. අපේ සත්ත බොජ්ජංග ධර්මයන් වඩාවර්ධනය කිරීමේදත් සමහර බොජ්ජංග ධර්මියන් තිබෙනවා ඒ නියමිත කාල වකවානතු ලි වඩවර්න කල තු ස නොු තත් ගන්න පැරෙන්න පුළුවකමතිේ. ම යටට කීපවිටක් මොහල නමුත් ඒ අවාද පිලගත්ත නේ ම හිතුවම ජීවිත ොකර ගනීදිකලා යිම යකුත් සයකුත් ඇතිවුණ. සතියක් දෙක් තරවා ගැනකටමයා දුරතනී පිසන්දිි කරලා. ආපෝසරයක් කත කරලලා බලනකට කවස්ථාවද කතා කලා. තවත් දවස් දෙකතුනක් යැනකොට. ආපෞසරයක් තමන් ඇරගෙනගපුූ රෙදි පොට්ටනියත් ඇරගෙන ය ගෙදර ඇවෙල්ලඉන්නවා. ඔකද වෙලා තියෙන්නේ හොද කලාවෙලා තනීමම ජීවත්ෙන්ට නයි කියලා හදිසි තීරණයක් ඇරගෙන ජදරම් පිටමං වුණ. ඇත්තට ගියා කොහැරි තැනකට ගියා ටික දවසයි හිටේ දවස් දෙකතුනයි හිටියේ කේතිය හිමිට බැස්සා ආපවෝ සරයක් තමන්ගේ හිතිං බැඳිච්චි දේ අල්ලගත්ත දේ තමන්ට දැන් මතක් කියෙනවා පේනවා. ඒනිසා ිින්ටික ටිගෙන්ටක හිමට හිමට ලජ්ජහවි ලජ්ජාවි ලදජ්ජවි දැන් තමන්ගේ නිවසටාව. ඒක වියහරි කියලා කියන්න හැබැවටම තනීම ජීවත්තනනා කියලා කියන්නේ ෂිෂාව සම්පූර්රයෙන් නැකරලා දාලා බැඳීමම් නැති කරලා දාලා. ලෝකී නිදහස් එච්ච කෙනෙක් විදියට ජීවත්තෙන එක. එකට ලොකු ගමනක්තියෙනවා. කර සෑහෙන වෙරවීරයක් කඩන්න වශ්‍යයි සදති අවිහාරි කෙලා ැෙනෙ දෙන්න එකක ජීවත්වයෙනවා. තමන් එක්කම තමන්ගේ අභ්‍යන්තරයේ ජීවත්වෙනවා තන්නාව.ඒ එක තැනව බැනිිචි දේත් එක ජීත ගතරනකොට කොයි තරණ දවල්ල අපි අත්තල දාල ඇන්ඩු සහ කළල අපෝ සැරයක් තමන්ටම තක්කිෙන. දරමතක්කන බිරිඳ මතක්නෙන දරුව මතක්කෙන යානවාහ මක් වෙනවා ඔක්කොම දෙවල් මතක්කෙනකොටආපසරක කෙන්ඩ හිතෙනවා. ලජ්ජාාවෙන් ලජ්ජාවෙන් එට හිතෙනවා. එනිසා සැබෑවටම ඔබේජීවිතය තුළත් මගේ ජීවිතය තුළත් දෙන්නෙක් ජීවත්තෙනවා. අපට මූුණුට පෙනු නැතුුණට හැම මනුෂ්‍යයාම ජීවිත අභ්‍යන්තරයෙහි තවකිින් ජීවිතය ගත කරනවා. ඒ ගත කරන මනුෂ්‍යයාගේ තියන දෙවිනියාගේ තියෙන හැඩහුරුකම මේවක් කොයි වගේ කියන පි ක් පුළන්ම ැත් ේනෑ. බලටක නිසන්ගේ ජීතයට ජවිතේ පාාවෙන්ට තොරකරගන්නට කියන හැඟීම ඇතිකරගන්නකොට. ඔයි හැම කෙනාගේම ජීවිත හයාග ොයාගෙන යනකොට බලනොකොට පේනදේ තමයි මිනිස්සුන්ගේ සන්තුට්ටිය කියන එක එමනත්තං මිනිස්සුන්ට ජීවිතේත්තුල තමන්ගේදයකින් සතුටුවෙන්ට බැහයි කියන්නේ හැඟීම මනුෂෙ කැමවිලාක් තුලදී මැතිකරගන්නවා. සුබරෝ කියලා කියන්නේ තාමත්ම සුවසේ පෝෂණය කරන්න පුළුවන්කම ති කියන එක අප ිච්චෝ කියලා කියන්නේ වැඩ. අඩු වැඩ අඩුවන් සිද්ධකිරීම අල්පකටයතු. බලන්ජිකොලකුට මනුෂ්‍යයකුගේ ජීවිතය තුල සතුට නැතිකමත් ඒවගේම සුවසේ පෝෂ්ණය කරන්න තියන දෙයක් පලාගන යනකොට වැඩ අධික වෙනකොට. මිනිස්සු තමන්ගේ ජීවිතය තුල විපාවිමක් සිද්ධ වෙනවා. සැබැවටම ඔබට මේ රාත්‍රී කාලයේදී මේ ධර්මේශවනය කරනකොට ඔබට එහෙම දැනනෙ ඇති. ඔබ මේ ධර්මී ශ්‍රවණය කරන්නේ ඔබේ ව්‍යාරික ස්ථානනිකද. තාමත් ඔබ. ධම ්‍රව කරන ලාවද පන්දර හතරට හතරමට තුොට නැගට පෝබ. තාමත් ඔබ ඔබ ව්‍යාපරි ස්ථානයේ මුදල් පසුම්බී තියාාගෙන ඒ ආසන්න ඉඳගන්න මේ ධර්මී ශ්‍රවණි කරන වෙන්නට ඇති. මකින් කියන්නේ නැහැ ඔබට ඔය කටයුත්ත නතර කරඩ කියලා එහෙත් ඔබට දැනන ඇති දැන්න කොච්චර බේකර තත්වකට පත්වෙල යිවාද කියලා. රාත්‍රී දෙගොඩාමේ යනකං පාන්දර ඉඳලා වැඩකරන අයට නිකම ඉන්දයන වානකට කොච්චර අනතුරසිද වෙනවා. ජවිතයගෙන එ පාවීමක් ඇති වෙනවා. පිමි ඔක්කුම දේවල් කරලත් සෙලු දෙවල් කරලත් අපිට මරණට මොන දෙන්න සිද්ධ වෙනවා. මිචර දේවලුත් කරලා ජීවිතයට අපේ දූදරුවසාහනිකුත් අය අපි ඇත්තලාෑයනවා. අපි කියෙන දේවල් අහන්නේ නෑ. මෙමනි සභාවයක් ඇතිවෙනකොට මනුෂ්‍යයපුුට තොක කලකිරීමක් ඇති වෙනවා. ජීවිතය සරලකම පලාගෙන ගිහිල්ලා සංකීර්ණතාව කියනක ගොඩනෑගෙනකොට මේ ගොඩනයකින් අවස්ථාවේදී පෙන්වත්න්නේ. ජීතේ තමන්ට පාලනි කරගන්ට පැරි අවස්ථාවක්පු දාවෙනවා. භාගතුන් වහන්සේ සබ්භාසභ සූත්‍රදේශනාවේදී සඳහන් කරපු කාරණ කීපයක් තිබෙනවා. පර්තමාන ලෝකයේ බලනකොට මිනිසුන්ගේ ජීවිතයේ තුළ ගැට්ලු ප්‍රශ්න පැනගිල තියෙන්නේ මේ සබ්භාසභ සූත්‍රදේශනාවේ සඳහන් කරපු කාරණ හයහත තමන්ගේ ජීවිතයේ තුළ හරියට අවධ කරගන නැතික මනිසා. ටම රදනකර ටිනවා රාත්‍රි කාලයේද මේ ධර්මේශවනය කරනකොට ඔබ හැබැෑබටම බලන්ඩකෝ ඔබේ ජීවිතය තුළ මේකපු කාරණ සැබෑබටම ජීවිතය කොතනක හරි පටලැවිල්ලක් තියෙන ඇති. ජීවිතයේ තොරකරගන්ඩ හිතපු. ඔබට ගෙදෙරින් යන්ටුවන වැඩකරනතැින් යන්ටුනැ කියෙන හැකිී මැතිකරගත්ත ඔබට මේකපු කාරණා හතින් එක කාරණාවක්කෝ ඔබේ ජීවිතය බදවෙලා තියෙනවා. භාගිතන් වහන්සේ දේශනා කලා දස්සන වචනය අපේ දේශනාවත් තුළ පිවත්න්නේ ඉතුවට අබහොම ගැඹුරු ආකාරයකටට විග්‍රහ කිරීම් කරනවා. දැමේ දස්සන කියන වචනය තුළින් ඔබට පැහැදිි කරලා දෙන්න පුලුවන්කම තිබෙනවා. දැ මේ වචනය සඳහන් කරන්නේ දස්සනා පහ තබ්බා. ගැටලු විසඳගන්න පුළුවන් ක්‍රම හතක් පිළිබඳව සඳහන් වෙනවා. සබ්බා සවසෝතරේ. ඇැබැයි ගැටලු පැනනගින්නෙත් මේ ප්‍රශ්න හත අවබෝධ නොකර ගැනීම නිසා. දැන් මම සඳහන් කරන්න මේ. ගැටලුටික තමන්ගේ ජීවිතය තුළ ඇතිවෙන්නේ කොහොමද කියන එක. තැ ඊට සැල බලන්ඩකු මනුෂ්‍යගේ ජීවිතයට ගැටලු ගොඩක් ඇති වෙනවා. මිනිසුන්ගේ ඔබට අපේ ජීවිතයට ඇති වෙනවා සාරීරික ගැටලුව තිෙනවා. මානනිසික වසයෙන් ගැටලු ඇති වෙන. පරිසිරික වසෙන් වටට පරිසේ බලන්ට නිදස ඩංගු මදරු සසානිකුත් දව ම ප්‍රශ්ණ ගැටලු. සමාජය ගැටලු ිනිසුත් එකක සජිත්්‍යක ජීවතෙනකොට අපි ගටලු ප්‍රශ්ණ ඇතිවවා. දැ බලන්ට සාරරික ගැටලු ගතට පස්සේ මනිසුන්. බග ෙ ග වල් ඇති වෙනවා. නසක ගැටලු ඇතිවෙන කොට මිනිසුන්ට වෛර කරන්ට කලකිරීම බිය සැකය මිසලු දෙවල් ඇති වෙනවා. පාරිසරික ගැටලු මිනිදාස්වල්ල අප්‍රමාණ විද්දිර තියනවා. මිනිසුන්ට උෂ්න කාලය ඇති වෙනවා. ඊළංගට වැසසිසුලක් ඇවන කාලාතියනවා රෝග පීඩ ඇතිවන කාලවක න තිේනවා. හිලට සාමාජ ගැටලු ගතර පස්සේ කලක ල හල උස් පහත් බේද දේ පාලන ප්‍රක්්ණ ගැටල කැලරිි හල. ොෙකුද දෙවල් පිකටින් ොයකුදේවල් මේ ඔක්කෝම ප්‍ර් ැටලු ම ඇතිවෙන. මිනිස්සුන්ට මේ ප්‍රශ්න ගැටලු අඳුනා ගැනීමේදී. විශේෂෙන් පොදුවී ඇරගත්තට පස්සේ අපට අපේ ජීවිතයත් තුළ මේ ප්‍රශ්න වලදී විසඳම් හොයාගන්නට පුළුවන්කම තිබෙනවා. ධර්මය වටිනාකම තිබෙන්නේ මේ ප්‍රශ්න වලට ගැටලු වලට විසඳුම් සයන්නට. න ලක ති න ගැටලෝකට ප්‍රශ්න උත්තරයක් තියනවා. එකකරි සාපේක්ෂයි. හැම ගැටලෝකට මුත්තරයක් නවා ඔ හිතන හිත ැටලෝට උත්තයක්ක් නැ කියෙලා නෑ හැම ගැටලකට මුත්තරයක් තියෙනවා. ධර්මී තුළ මේ ගැටලෝට උත්තරතියනවා. සබා ත්‍ර දේශාවේදී බදු හාමුදුර දේශනාකට දාලා කාරනාව තාමත් සියම්විතයට බලනකට අපට පේන මේ ගැටලු පැනනගන්නේ ක්‍රම හතකට ක්‍රම හතකට මේ ක්‍රම හත? ට පුලුවන්කමක් තිබෙනවානං කොලේක ලියාගන්නට කොලක ලියාක්නැරගෙන බලනකොට ඔට පුොළුවන් ඔබේ ජීවිතය ගැන්න පොඩි විග්‍රහ කරගන්නට. පි සාමා්‍යින් අර ව්‍යාපාරික ලෝකයේ තුළත් මනු්‍යක වේ සාර්ථක ජීවිතයක් තුළත් ගත කරනකට අප ඉංග්‍රීසි භාෂාවෙන් කියනෝ මට සසාමාාවෙන් සොට් ඇන්ලෙසි එකක් කිය කියේනවා. තියෙන ශක්තින් පිළිබඳව විග්‍රහ කර ගැනීමක් සිද්ද වෙනවා. ඊළඟට අප හිතන ගැන් ස්ට්‍රේෙන්න් අප ශක්තිීන්, වීක්නස සපි තින දරුවලතා ඊළගෙට ත්‍රට් ති තර්ජන ඔපජනට අපිට අවස්ථා මෙ තම විග්‍රහ කර බලන්නේ එකැනෙ ඕන මනු්‍යයකු පුුවන්කම ති වෙන ඔබට ඔබේජවිත කොයයාඇරගෙන හතර පැත්තකට ලියල බැලුවොත්තහෙම ඒ හතර පැත්ති අපිට තියෙනවා ඕවක්ම් විග්‍රහරගැන්නට පුළුවන්කම තියෙන. ඔබේශක්තින් මකක්ද බරලට ගමන කාරන ඔට විග්‍රහ කරට පුල තම ගැම සොයන්ධ්‍ය කර පුළුවකමති. මේ සයන් අ්‍යේනයට කොතනකාරි දුරලතාවක් තියෙනවනම්ඒ දුරලතාව පුළුවන් අපිට ධර්මානකෝලව ප්‍රශ්නකට උත්තරය හොයාගන්නට. කලබනා කරනේ තුළ විරක් ම නෙමේ මේ ප්‍රශ්නලට උත්තරතියන ධර්මී තුළ තියෙනව ධර්ම ොයාග හොයා ගැෙනනකොට. ධර්මය තරං පින්වත්න්නේ උත්තර තියන තවත් තැන ොන පොතකක් දකිනට ොළංකම කඇත්තේ හ. දැබල ස්ත්‍රේන්් ගත්තම ශක්තිෙන් ගත්තහම ඔබට බේ ශක්තිය මොකක්ද. ඔබේ තියෙන ශක්තිය තමයි ේ රස්සාාවවෙන්නට පුළුවන්. බද දර න්නට ොලන්කමදරව මසි දායම ඔබේන්න යාළු මිත්‍රරාදී ඔබේ ඉඩකඩක් සහනිකුත්්දේබල්. ඔබේ රූපය බෙහැඩහොරකම ඔබේ කටහට යක්කොම ඔබ යන ශක්තියෙන් විදි අපට හඳනාගන්න පළවංක්ම තියෙනවා. ඔයි ශක්තියෙන් එක පැත්තිකින් ලියගෙන ලයාගෙන බලාගෙන යනකොට අනිපැත්තේ බලන්ඩකු ඔබේ තියනෙන විීක්නැසස් දුරුවලතා මනවාද කියලා අපි හරී සංමේ අපි හරියට මිනිස් විශවාස කරනවා. ැටලුවක් න ලාක්කද අපට ප්‍රශ්නට ැටලුවට උත්තද ලක් ඇත්තේ හ. එලා අපි හරයට කලබලේට පත්වේෙනවා. පුංචි දේකටත් කලබලට පත්වෙනවා. ඕන එවට වඩා සංවේදීවේදෙන. ඕන එවට වඩා බැඳී මැති කරගන්න. ඕනෑවට වඩා සහර දේවල්ගෙන හිතනවා කල්පනා කරන සහහා හිතින ලොකු දරලකමක් කංචි දේට පබා ඕන ඒවට වඩා කල්පනා කරනවා කල්පනා කරනවා කල්පනා කරනවා මේ කල්පනා කරන එක, මටඒක තරම හිතකර තත්යක් ඇතිවෙන්නේ නැහැ. මෙවා දුරුවලතා පින්වාත්න මෙවා දුරල මිනිස්සකට ස්රහ යන්නට පුුවන්ක්මක් ඇත්තේ න. ඒලට අපිට නවස්තාාමනවද ඔබට හොඳ ශක්තියක් ඒවාගේදේවල් යෙකට ට කටහ ඩක්යනවන ට මිමුදල් තිබෙනවන හරිම්පන්නනම් ඔබට හොඳ අවස්ථාවන් තියන ඔ ධර්මේතුල් හැසරන කෙනෙක් නට වීරිය තියෙනවන ්‍රදධාවීර අදි ගුණියන් තියනකොට ඒශක්තින් තමන්ගේ ජීවිතය ගොඩක්තේවල් ඔට පුළුවන් දි ගමනකටයන්නට. ී යෙනකොට ඔ හො අවස්ථාවක්ක පචනයක් තම ඔබට පුලුවන්කම තිබෙනවා ඔයි මනස වඩා වර්ධනය කරගන්ට. මනස ශක්තිමමාත් කරගන්න. ඇයි ඔබට වීරීයක්ති වෙනවා අපට ශක්තියක්ති වෙනවා. රට ඔබට යම්මාකර තරජ තියනෙන පුළුවන්කම තිබෙනවා. තමන් කරනයා කට තුල් අව හි යිතනයට පුළලන්ක තින. ට ලට ඒ සලු දේවල් තුළ මනුෂ්‍යයකුගේ ජීවිතයේ අතිෂය උත්කර්වත් තැනක්ට ගෙනයනෝ. ගෙනගන්න දරුවෙක් නම් ඒ දරවාගේ තියෙන ශක්තින් මැන ලට ඕන. සයන් අධන කරන්න ඕන. ම මන්‍යයෙක් මන්ගේ ජීත තුල සොයන් අධනයක් කරන්න අවශ්‍යයි. අපි අපේ ජීවිතයේ තුල සොයන් අධිනයක් කරන්න නැහැන මේදමී ්‍රවනි කල අසංලට පස බ පුුවන්මක්තිබෙන ගත්තන කඉදෙක්න කොයක් කැරගෙන ලියල බලට තන් යන ශක්තින් සහ දුරලතා මනවාද කියලා තමන්ට අඩ පුුවන් ගමොක්ද තමට මේ ප්‍රශ්නට උත්තර කොහිද තිය කියෙක ඔොයා නට පුුවන්කමක්තිබත් සබෑවටම සාර්ථක මනුෂ්‍යයක්විදට ජීවිත ගඩනගන්න ළුවක්ම තිබෙනවා බලමව සබාව සූත්තර යෙහි. සඳහන් කරපු කාරණ හත ම සඳහන් කලානේ මේ කාරණ හතතිෙන් කොතන රිකක් ඔබේජිවිතය තුොල ප්‍රශ්නයකට ගැටලුවෝකට මුල් විච දෙයක් තියෙනවා. දස්සන භාහිතන්න් සඳහන් කරනවා. මන අවබෝධයක් නොමැතිකම නිසා මිනිසුන් ගැටවෝල්ට ප්‍රශ්නෝල්ට උත්තරද ඇති වෙනවා. මන අවබධයක් නොමතික නිසා මිනිස ෙටලෝල්ට ප්‍රශ්නවලට මන පාන්ඩ සිද්වෙනවා. ම ඔබට කෙටින් සහන් කරන්න මේ කාරනම පි බඳව. නිිසන අආවෝධයක් නැතික. ශ්නවට ගැලුවල්ට මේවට ිනිස ක්කොම පටලගන්නවා අපි සමහර වෙලාවට සමහ ප්‍රශ්නවලල්ට යම්ය මුත්තර හොයන්න්න ගැට පස්සේ. ය උත්තරවලදී ප්‍රශ්නවලදී ඇතැ මේ අගක් මුලක් ඇත්තේ නැහැ ය අගක් මුලක් නැතික නිසා අපිට මේ ප්‍රශ්න ගැටල ුට අදදිවල් ඇති වෙනවා. අවබධයක් නැක නිසා හරි කළබලවෙන සමහර වෙලාවට. එළඟට සංවර සේමාව ඉක්මවා ඉන්ද්‍රියන් පිනවට යන නිසා ප්‍රශ්නවලට ගෙට ලල්ට න පද සිද්ධ වෙන. කණඩ ඕනේ මනුෂ්‍යයක් හැම වෙලාවක්තුල දීම දිව පිනවන්ඩම යනකොට ඒ මනුෂ්‍යට ප්‍රශ්නයක්මයි. හබ කරන හැම දෙයක්ම ඒ මනුෂ්‍ය දිව පිනවන්ඩම යනවා. බොන්ඩ පුදදු විචි නුසයා බීමට යනවා. හැම වෙලාවක්තුලදීම පිනෝද ගමන්වරටම රුච්චි මනුෂ්‍යෙක්කින්වා නම්. ඒ විෙනුවද ගමන් වලටම තමන්ගේ ජීවිතය කැපකරනකොට ඒ පැත්තටමයි මනුෂ්‍යෙක් පින්වත්න්නේේ තමන්ගේ ජීවිතය කත වෙන්නේ. එනිසා ල්පාරන හිතන්න හම නු්‍යයකු මේ පචිත්‍රියන්තියවා. අපේ අසකනනාසි ්‍යවසරේරකය මේ ඉන්ද්‍රියන් පච ඉද්‍රියන් අපි පිනවන්ට තම ජීවිතය කරන්නේ. උදේඳල් රෑවෙනක මහන්සි වෙන්නත් මුදල් හම්බ කරන්නෙත් මීන්ද්‍රියන්ටි පෙනවන්. වෙන වනවත් මනෙමින් මෙතුවක් කාලයක්ක බේජීවිතයේත්තුව ලබ මහන්සි වෙලා දුක්මහන්ස වෙලා ඔ වටයිම් කරලා හෝ මොනදේවල් කරලා හෝ මහන්සි වනේ හරිහම්භ කලේ හැම දෙයක්ම කළේ ලස්සන ගයක්හදගත්තේගේ දහබල්ල සතුටේද. ටීවක දිහබල්ල සත්තුටෙන්ට බේ කන පිනවට ේ දවල් විතරයි. වෙන මනුවත්ම නෑන ජවිත ද ලපු හම මිනිස්සුන්ට කෝටි ගනන් බිල්ිජන ගනම් මිනිසුන් සල්ලි තිබුණත් ඒ මනිසොත් සිද්ධ කරන්නේම ඔය කටයුත්තම නේද. සැබෑවට මේ කටයුත්තම තමයි. සංවරකමක් නැතිකම ජීවිතයටඒක මනුෂයකට ගැටල්වක් ප්‍රශ්යක් ඇතිවට පුළන්ම තිෙනවා. පටිසේවන. අි පරිවෝ නි මනිස ට ප්‍ර ප සිද වෙන. බලධිරිපෝජනය නි මිනිසු ඕනෑමට වඩා මිනිස කොච්චරනම් යම් ආකාරයෙක ගැටලු ප්‍රශ්න ඇති කරගන්නවවාද තමන්ට ඔරොත්තු දෙෙන් ඇතිආකාරයට යම් යම් දේවල් පරිභෝජනය කරන්න ගැ පස්සේ. දෙ බලට මිනිසු පරිපුහු මාන්‍යං යුක්තව ලෝකේ තුල මිනිසුච්ජිවත්වයෙනවා. මට ඇතරම කියන්න අභෂයයි සමහර ඇත්තු ඉන්නවා තමන්ට තියෙන ආදායම ඉතාමත්ම පුංචිේ. මන්තින ආදායි තාමත්ම පුංචි. විවාහ මංගල උස්සවලොට අද කායේේදී අරගත්තාට පස්සේ විවාහ මංගල්යක් කරන්ට ගත කරන මුදල් ප්‍රමාණය අරගෙන බැලුවොත් අපටේන පූරු වශයෙන් කරන සහර ජායායරෝප ගැනීම් සාහනිකුද්දේවල්ලොට මාස ගණනාවක්තිස්සේ කරන මහා විගඩමක් අන්තිමට බලාගෙන යනකොට. මගුල්ගයක් තමන්ගේ ජීවිතේතුවල ලෞකික ජීවිතය තුළ මනුෂ්‍රයකොට ඒක බොහම සැරීමත් අවස්ථාවක්. මතකිරි අවස්ථාව හැබැයි අපි ගිනිවලක් කරගන්න ඩ අවශ්‍යන හැ. අපි හැමදාම් අපේ ජීවිත්තයට දුකක් දෙෙන දෙයක්පාට පත්කරගන්න අවශ්‍යන හැ. මඟුලක් කන අය ඒ අය දෙන්න විතරයි දන්නේ ඒ මගුල්කෙ දෙදරක් සගස් කරගන්න ගන්න විහෙස වහන්සේ සහ වියදම කොචරද කියලා. ප්‍රටේ ෝක නිස සේදන බේ බහම ලස්සනට ඒදෙන් ඇඳල පැඳල බොහම ුරගන් ලොක වල හිතුට. ඒ දෙදෙන ඇත්තටම ගත කරන ජීවිතය, ගිින්දර ගොඩක ඉන්න. විවාහ මංගල කටේතු සියල්ලක්ම අවසන් වනාට පස්සේ ඒ දෙපල යට පස්සේ නායතුරුස් ගෙවන්ට කොච්චර වෙහෙසක් මහසයක් ගන්නවත්. අපි දැන් වදකාලේද ඉන්න තරුණ දරුවූ උපාධ ධාරීන් විදිටින් අය පියල් තිසතලස් දහක මුදලක් රජයෙන් ලබාගන්නවවා තමයි. හොය ලබාගන්න මුදලින් තමන්ගේ මංගල කටේතු සඳහා තවත් ලක්ෂ ගණනාවක් නාය ගැනීම සිද කරනවා. අන්තිමට මාසන්තිමේට යිගේ ුරණහම් බොම සොච්චක් තමයි තමන්ගේ ජීවිතය තුළ ඉතිරුවන්නේ ජීවත්තෙන්ද. මඟුල් කෑවා. අප නෑදායන්ගේ ලක්ෂගනක් මදලක් ලැබේ කියලත් වෙලාපොරොත්තු වන ලැබුණනෑ. පුචි පුංචි ේවල්ටිකක් වනහර දවල් ලැබුණ. ජීවිතය අවුලෙන් අවුලට පත්කරගත්තා. ඔබත් ඇත්තට මෙහම ජීවිතය අවුලෙන් අවලට පත්කරගත කෙනෙක්ද. ඔයාගේ ප්‍රශ්නක ටබත් මුණදිච්ච කෙනෙක්ද. ඔබට පුළුවන්න හොඳ කල්්‍යයාන මිත්‍රයෙක් විදියට හම යාලුවන්ටත් කියල දෙන්න පුළුවන් ම මේවි අමාරුයි වැටුුණක්. මම්ම අමාරුයි වැටිලා ම ලුකමානෙසික් වසිංලු පීඩාවක්ට වවෙදනාවට පත්වෙ ලයින්නේ. එනිසා මටමි නයිතුරස්වත් ගේෙවාගණ්ඩ බෑ. මගුල් කනවලා විද සිලදනම් මාලාළගට වෙලා ඉදී හැයි මගුලින් පසෙ කවරුත්නෑ මේ අයිගේවන්ට කවරුත් ඇත්තේ හ මට ෙවල්දරල් හදාගන්න දරු හදාගන්ට අනකුද දෙවල්රට ගොඩක් දේවල්දයන ට ෝකට පේෙන්ට මගුල් කෑවට. අති පරිභෝජනය නිසා පටිසේවන කියන ධර්මකාරණාව තමන්ගේ ජීවිතයට මහා බරපතල ගැටුුවක් බවට පත් කරන තේරවනේ ද. ඔබ මානසික වසින් කොච්චර පීලාවට පත්තලලායිඉන්නවාද. ඔබ මානසික වසෙන් කොච්චර වේදනාවකට පත්තලා අයින්වාවද ජීවිතය ඔට සැබෑවටම සතුටක් නෑනේද. ඇයි අපි මේ තරං අන්දකාරයේ තුළ ජීවිතය ගත වෙන්නේ. ම දන්න හඳුනන්න බොහොම දැනවගත් දෙපලාක්. ඒයි බහොම් සරල දිර තමගේ ංගල කටයුත සිද කලා. මටහරි පුදුමයි. ඒ දෙ පාර්ශීම දෙමවපියන් කැතිෙන්ඒ කටයුතට සහයගේද වන්න. බහෝ අම්මලතාත ලිදන්න සහල්ලාට අම්මලතාත්තලා දූ දරුවන්ට විවාහ මංගල අවස්ථාවලද ඕ ඇතවුුණට සමහ අම්මලාට ඕනකම තිේෙනවා තමන්ගේ දරුවෝ මහ ලොකට පෙන්නන්නට රට ලෝකට පෙන්න්නට මේය අශ්‍ය නිසා ඒදවල් කරන. අපිහල් හල් හොටල්ලෙ තමයි ංග ට ුත සිදකර. හර දරුවන් කරන පරිසක් අපිට ඕන තර කින්නර පුළ ගම තිබෙන. මේ සත්පුර්ුෂ ගුණගාරක දෙමවපියොෝ දෙෙන තමන්ගේ දෙපර්ශමිහිට පොයේ ඒ දරුවන් දෙදෙනට අවධ අත්තු වන්න. ඒ දරුවදන්න තුන්ට යවාද පෙළිගත්තා. ංචිවට මේ පපුංචි උස්සයක්ක් කරම. මේ ේද කරන මුදල් ොක්කෝමටි කොයිදන්නට දෙෙනවා. ංචි උස්සය අක් කල මංගල් කටයු අවසන්න වන. දෙමාපියන් දෙපැත්තිම් ඒයට යම්කිසි මුදල්ලක් ලැබුණා. ඒත්ව ඒ මුදල් ඇරගෙන හංචි වාහනයක් ැරගෙන. සක්කන ම තුට ජීත ඇතවවා. ලෝකයාට පේන්ට ම පරෝජ ගටලු ප්‍රශ්න ඇති වෙනවා මනිසුන්ට ෝක අවද කරගන්ඩ වශ්‍යයි යන්නන් වාලේ ලෝකී රැල්ලට යන්න වාල යනකොට ටසොන්ට ජීතේ පාවිෙනවා. අධිවාසන ගේතුන් වහන්සේ සඳහන් කරනවා සබ්ා සූත්‍ර දේශනාවේදී දුක්කම් කටු ඉවසීමේ හැකිියාවක් නැතිකමනිසාපිට ප්‍රශ්න ගැටලු ඇවෙනවා. අපිට ගොඩාක් ජීවිතයට ප්‍රශ්න ගැටලු ඇව වවා. ක්ම්කටල නෙව හම නශ්‍යයකම ජීතයතු ඇතිබෙනවා. එක කාටත් ඇතිවන කාරනාවක්. ලොෝතුරා බුදුරජාණන් වහන්සගේ ජීවිතය තුළත් අපට පේනවා මීතත්තේ තිබුණා භාගිත වහන්සේටත් සහර අස්ථාවලද යවාහරවලින් උන්හන්සේට ජීවිතය යැේට සේදවුණා. මහා රාජ්්‍ය මැතියමතුගොල්ලෝන්ගේ මහා රාජ්‍ය නිවාසවලින් දානී ලපිනපට එහෙම නොලබිච් අවස්ථාව වන තරන් තිබුණා. දෙව බන් උන්වහන්සේට ට පුදනකොට දත්කාරනකොට මල්වස හිනකොට මාගන්දයා සොඳරී වගේ මිනිසුන්ගින් ඇතිවිච්චි මා තාඩනු පීහිඩන නින්දා පහස එමටයි. ලොෞතර බුදුහාමුදුරු මේ මදිහා බොහෝම උපේක්ෂා සහගතවිදියට බලාගෙන දරාගෙන වණහන්සේ වැඩ වසේ කලා. ඒකයි මනුෂයක තියෙන ශක්තිය පෙන්නුම් කර නවස්ථාවක් ඉදිට සඳහන් කරන්න කොළ අන්කම දේන්නේ. පෙන්නත්න ගැටලු ප්‍රශ්නවලට හේතු වක්ං. මේ දුම් කම් කටළු මනිසුන්ට ඉවසීමේ ශක්තිය කියන එක නැතිකම. අප දන්නවා පුංචි දරුවෝ සමහර අම්මල තාත්තල පුංචි දරුව හදනවා පසුගේ දවසකත් මටවෙනි සිදධියක් ඇතරම දැකගන්න ලැබුණ සහර මම සඳහන් කරන කමෙති හ මධ්‍ය ආතනයක් විදිහට මේ කන මධීම් ප්‍රච්චාරය කරන්ට අවශ්‍ය නහැ මති සිද්ධියම සඳහන් කරන්න සමහර අම්මල තාත්තල දරූ හදන්නේ සකස් කරන්නේ තමන් ොඩෙක් ෙදයාගෙන ිවිද්‍යාලට ිහිල්ල එන්න දරුවටත් හොඩ එකෙත්තියාගෙනම බට්ටික කවන්නේ. එතකොට කෝෝම දේවල් අම්මල තාතල කරලා දෙනකොට දරුව හැම දෙයක්ම තමන්ගේ ජීවිතයේ හැමතියක්ම තමන් ගැමතාත්ත කරලා දෙනවයි කියලාකේ හැගී මැතිිරගන්න. එතකොට ඒ දරුවට ජීවිතයේ තනිවනාට පසේ තමන්ගේ ඇඳුමක් සෝදගන්න බැහැ. ජීවිතය තනිමුණනාට පසේ තමන්ටි කියලා ේකක් ෑමක් වෙලක් සකරගන්න ප ොක්මක්ඇත්තේ. ැටුව ඇතිවනට ප්‍ර් ැට ලට ත්යක්ක් ග ම ැතින. පවරුෂත්ති බිඳිච්චි මානසිකවස්යෙන් පසබෑමකට ලක් පිච්චි දරුවෙක් ඔබ හදනවා. ඔට සල්ලි තියෙන ඇති තරන්. ඔබ සමහර වෙලාවට ඒ දරුවන්ට කිසිම දුකක් දෙන්න ඇතුව හදනවා. ඔබ නිතරම කියන දෙයක් තමයි අපි විඳපදදුක් අපි දරුවන්ට දෙට අවශ්‍ය නැ කියෙනෙක් ඔබ ඇත්ත ඔබ ගුණගරු අම කෙක් තාත කෙක් විදරක හිතනෙක හොඳයි හැබයි ඒවුනාට. එහෙම හිතුවට තවත්ඇත්තින් කල්පනා කරන්න පුංචි කාල ඉදලම ඔබේ දරුවට ඔබ පොහුණු කරන්න ඔන්න නිදහසදේන්ට තමන්ගේ කටයුතු තනීම කරගන්නට. තමන් කන කෑම පිගාන හෝදන්ට දරුවට පපුොදර කරට තමන්ගේ ඇඳම හෝදගන්ට දරුවට පපුෝධ කරන්නට. එෙදලක් කොස්ස කරග තුගාන්ට දරුවට හොරුරන්ට. යමත් ඒකක් කදාගට දරුවට හොරු කරන්ට. මේ මානසික ශක්තිය මේ පෞරුෂක්ත්තිය කියන එක දරුවය කිගෙන ගන්න කොටත්. ැ ඇති වනොට ව ත්තර ගේ ජීවිත තු ත්ම ක්ති්‍ය ක්තින. දරු සහර වෙලාවට සාම්‍යි පෙළු සස් පිල ඉබහගේ ලියල ඉන්නකොට ඒ ලියල ඉ වෙලාද මිසේ පෙතිිඵල නොලබනට පස්සේ ම දාරගඩ බැරව ජීවිත හානිිරගන්න අවස්ථාතියනවා ඒ ඕන රංඟ පිට දකින්න ොළුවන් මතිබෙනවා. මේ විභාග කාල වනකොට මේ අගෝස්තමාසය කිත්වෙනකොට තමන්ට ්‍රශේෂෙන් මතතියාගන්ට මානසි වසින් දැඩි පීඩක් ඇතිවෙනවා. දරුවන්ට නින්දයන් කණ්ඩ බැහෑ ඇයි. ක් ැටලු ොල්ට මන්ගේ මනස සෝදානාම්න ව පිගනට. එවට උත්තර නැහැ දෙවපියන්ගේ දැඩි පීඩනිය දරුවන්ට එල්ල කිරීමක් කරනවා. දෙමපියෝ කියවා මිච්ච දුක්මහන්සේ හරි අම්ම කර ගත්ත දේවල් හිබාහි පස්කරගත්ත නත ඩක් නැහැ කියලා පෙන්වන එවැනි පීඩාවක් අපි ඇතිකරන අවශන අපි එවැනි තැනකට දරුව තල්ලුර වශනය. ඔබ ඔබ සහරවෙලාවට ඔබේ දරුව ඇවිදිර තල්ු කරනකොට ඔබත් ඔකින් පීඩටතත් න ඔටත් ට ප ක්සිදතව වෙන. මතකතියාගන්න ාගතන් වහන්සේ සබ්ාසව සූත්‍ර දේශනාවී සඳහන්කර පදිවාසනා කළකිවේ දුක්කම් කටලු ඉවසා දරාගන්ට බැරිවතිබෙන මේ නිසා අපිට කැටලු ප්‍රශ්ණ තිවෙනවා. පරිවචචන පරයෝජන කලාකිවේ නොසලිකමත් නිසා. අයහපත් සමමාජත්‍රය නිසා නිසුගේ ජීවිතයට ප්‍රශ්න ැටලු ඇති වෙනවා. අපි කොච්චර අපේ ජීවිතයේ විනාශස කරගන්නවාද අහපත් තාශ්‍රය නිසා. ඔබ කල්පනා කරන්න බලන්ට ඔබ කොච්ච රහිකර විත බලලාාලාතිනවද සමාජාශ්‍රය. සමජාස්්‍රීතුල ඔබ ංගම දුරකතනයක් පාච කරනව ජංගම දුරකතනී හරහා ඔබ ඇතිකරගන්නව නොයෙ කන්තරජාල සම්බන්ධකසා නොයිකුදේවල් නිසා ඔ ප්‍රශ්න කචර ගැට ඇතරගන්නවාද. ජීවිතේ මන්මුලාවෙත චත්තකට පත්තිලා තියෙනවාද. ඔට අයහපත් ආශ්‍රයම ඔබට ප්‍රශ්නයක් ඇති කරලා තිබෙනවා. හි කියනව සාමාන්‍යින් ප්‍රටේලෝකඉන්න සරපියෝ තමන්ගේ ගේතුළට දාගතර පස්සේ තමන්ගේ ඇදු මෙතුළට දැගට පසේ කනෝ කනවා කියෙනවාගේ යහපත් මිනිසුත්තේ කාශ්‍රය කරඩ කරන්නට තමන්ගේ ජීවිතේ ප්‍රශ්න වැට්ලොඩක් ඇතිවෙනවා. හයිවිනි කාරණාව විනෝදන. මිනිසුන්ගේ හිතේ ඇතිවන් හදිසි කෝපය වැනි තත්ත්යන් දුරකරගන්ට බැරිකම නිසා පර්ශ්න ගැටලු ඇති කරගන්නවා. සේදීවී නසසාගන්ඩ උත්සාහ කරන බොහෝ දෙනෙක් පින්වත්න තමන්ගේ ජීවිතය තුළහදිසිකෝපය නිසා ගන්න තීන්දු තීරණ. හදිසිකෝපයක් ඇතිවිච්ච අවස්ථාවකදී. තමන්ට තමන් ගන්න පාලනයක් කරගන්න බැහැ. තන් ඉන්න අතන මොක් දෙෙකෙක තමන් හඳුනාගන්න පුළුවන්කමක් ඇත්තේ නෑ. තමන්ගේ මනස තියන පතුළ සුරූපය දකිනට පුළුවක්කමක් ඇත්තේ නැහැ. ආවේගසිලි විදියට අප ඉන්නකොට අපි ගන්න තීන්දු තීරණය අතිශේ බරපතල විදිර පේ ජවිතයට බලපානවා. ප්‍රශ්න ගැටලු ගොඩකට මුල බවට පත්වෙනවා. අදිසි කෝපය නිසා අපිට ඇතිවෙන න්න තින්ද ීරණන්නේ ොහ ලාලවට වටිනා ජීවිතයක් විදාස වෙලා නැත්ත වෙන්නේ. රටට ලෝකට වඩක් කරන්න පුළුවන් චරදිසිර්ස කරගන්නවා. එකකෝ ජීවිතයේ සේදී විෙනසාගන්නවා එහම නැත්තං අපිට සහරවෙලාවට අපේ රස් අපි අහිමරගැනිම සිද්ද වෙනවා. මිනිස් වහහිම කර ගැනීමක් කරගන්න. නෑදයි වහම කරගන්නම. තන්ගේ ලංගමින් හිතවතුන් ගහිමකරගැනිීමක් සිද වෙනවා. ිනෝදන සිතිඇතින් හදිසිකෝපියයට තමන්ට එකට මුණ දෙට බෑ. හත්තනි කාරණාව භාවනා. අධ්‍යාත්මික වශයෙන් සිතෙහි දමනයක් සංවර්ධනයක් නොවතිකම නිසා මනිසුන්ට ප්‍රශ්න ගැටලු ගඩක් දේවල් ඇතිවෙනවා. ඔබට ඔබේ ජීවිතය තුළ මේ කියන ප්‍රශ්න ගැටලු ගොඩා දේබල්වලට මුුණ දීමී ශක්තිය නැත්තේ ආධ්‍යාත්මික වශයෙන් ඔ ඔබේ ජීවිතය තුළ පොහුණුවක් ඇතිකරගෙන නැහැ. පින්නත්නී ඔබට පුළුවංකමක් තිබෙනවා නම් ඇත්ත වශයෙන්ම ජීවිතයේ අද ඉඳලාබත් දසට විනාඩි පහක් දහයක් භාවනාවට ඔබ කැමති භාවනාවට පුහන්ුවන්නට පුරදදුුවවෙන්නට පුළුවන්කමක්තිබෙනවා නම්. මානසික ඒකද්‍රතාව කියෙනෙ ඇතිකරගන්නට පුළුවන්කමක් තිබෙනවානම් මම හිතනවා කල්පන කරනවා ඔබට මේ ප්‍රශ්නවලට ගැටිලට බහෝසයෙන් උත්තර තියෙනවා. දැන් අපට පේනවා මිනිස්සුන්ට විශේෂයෙන් අධවාසනා කියන ආකාරයට දුක්කම් කටළුවල්ට ඉවසීමී හැකියවක් නොමතිකමත්. විනෝදන කිව් ආකාරයට මේ කරුණු හතිෙන් වඩාත් ප්‍රබලවිතිට පේනවා දුක්්කම් කටු ඉවසගන්ට බැරිකමත් විනෝදන හදිසි කෝපයවෙනි තත්ත්වයක් නිසාත්. තමන්ගේ හිතේ පුහන්වක් නැතිකම නිසාත් මිනිස්ස ඉක්මන් තීරත්නවලට එලබෙනවා. එක්මන් තීරමලට එලබෙනවා. එක්මන් තීනවලට එලඹිලා මිස් තමන්ගේ ජීවිතය හානි කරගන්නට උසාහ කරනවා. පෙන්වත්නේ භාගතුන් වහන්සේ. අපට දේශනාකොට වදාලා මේ ප්‍රශ්න විසඳන්ඩ පොළුවන් ක්‍රම තියෙනවා. තුනකට අපට මේ වි්‍රහරගන්නට ළලංකම බෙනවා. එකක්තමයි තදංග පහන ඒල ඒ ගෙ ට ප්‍රශන ට ාව කාලික් වශයෙන් අප උත්තරහොයන්නට ළලංම බෙනවා. බොෝ තාව කාලික උත්තර තියෙනවා. වික්කම්බන පහන එම නත්ං එක්තරා කාල සීමකට බලපාන පරිදි. කෙටිකාලන වශයෙන් අපට උත්තරොහයාැන්නට ළුවංම තිබෙනවා. සමුච්ේද පහාන මේ ගැටළු සම්පූර්ීම විසඳීම සඳහා අපට යම්යම් උ ක්‍ර යදගන්න ළ න් ම තිබෙනවා. දැම් බලන්ටකොල් මේ කාරණමන් තුළ ම ඔබට මේ සියලු දේවල් කරුුණ එකන්නේ කෙන්නේ අපිට වික්‍රහ කරන්න පපුළුවන්කම ඇත්තිේෙන ඒසේුවත් අපි ඉදිරි ධර්ම දේෂනාාවකදීම හදිසි කෝපය සාහනිකුද්දයවල් නිසා සේදී නසාගන්න කෙනෙකුගේ මනස තුල ක්‍රාත්ම කරන දේත් එක් යගේ බවය පිළිබ ොයි විදර ස න න පිළිව පිට සඳහකරන්න පුළුවන්ම බෙනවා ති ම සහර ෙ ට ාව කාලක් වශය උත්තරයක් යාගන්න පුළුවන් පර ැ ර ත්ර තිේෙනවා. ට අපිට ප්‍රශ්නයකට ගැටල හොයකට ප්‍රශ්නය ඇතිවනේ කොහොමදකට කොහමෝමගේ විදුමක්දී තුයි කිය අපි දැනගැනම් ඉතාමත්න වැදගත්තයවා. එකක් ම සඳහන් කරන්න. ගැටලු ප්‍රශ්න ඇතිවන කොට පශ ගැලු ට තිවන ලතු බදුවරකොට ඇතිවන හතන් වහන්ස ඇ වන ිට ප්‍රශන ට ප්‍රශ්නවලින් තොරව ජීවිතයක් ගත්ත කරන මනුෂ්‍යෙ ලෝකේ තුල අපි හොයාගන්ඩට ආමාරුයි අධදිස් ෝපයන් ත ැතුවනට ප ර ගන්න න්. ට විනි ත් ති තන මക . ത സ ത ാ ට. ത . ර. ඉදිරි දර දේ ාව ද ද ෙන ට හ് කරම. මේ ධරම අද ඔ ്්‍ර ാ කം. මන්ගේ ශක්තින් මැල බලන්ට මේ ශක්තිීන් මැනල බලලා තමන්ගේ ජීවිතෙයට අවශ්‍ය කරන ගුණය ප්‍රතිපදාව හොඳින් සකස කර ගන්ත. බට බොහොම පිින් අද රාත්‍රිකාලයේදී. මේ දේශනාව ශ්‍රවනය කලාට. අද දවසේදී මේ උතුම්ම දේශනාව සඳහා තමන්ගේ පින්වන්තුූ දායිකත්තේ ලබාදනම වෙහෙරයාය හඳපානාගල ප්‍රේමාලි නිවසේ පදිංශි එල් ඩියුලා කල්්‍යයානි මහත්නය විශන්. විිශේෂෙන් තුමියගේ ලාපොත්තු බව පත්තලා තිබෙන්නේ ජූලි පස්සනිි දිනට යෙදුණු. ඉල් දියවුලා කල්්‍යනනි මහත්මියගේ ඉදිච්චු පන්දදිනනි ඒවගේ මාගෝෂය දහවිනි දිනට යෙදෙන සේනාති දනගේ උපන්දිනට ආශිරවාධ ප්‍රාර්ථනා කිරීමත් ධර්මශව නි කරන සල දෙනාටමත් ගරස්වාමින්න් වහන්ේට උතුම් මාර්ග පල අවබෝධී ලැබේවායි කියලා ඔබතුම ප්‍රාර්ථනා කරන බලාපොත්වයෙනවා. ඒවගේම ඇමෙරිකාවේ ලාස් වේගාස පදිංශි ප්‍රසන් විජය කොළටත්න මහතා ඇතුළ. පෙන්වත් පෙස සම්බදධ විීසිට නවාද දායකත්වය ලබාදමීමින් ඔබ සෙලදනගේ මරමුණ බවට පත් ලා ති පෙන්නේ ඇමරිකාවේ ලාස්වේ ස්සේ පදිංචි ප්‍රසන්න විජය කොල්ලත්ත මතාගේ මෑැනියන් කෙලන් විජය කුල් රත්න මෑන්යන්ට පෙන් පැමිණීමට ප්‍රසන්න සහ ශාමලී ජයකුල් රත්තු දෙපල එවගේම අක්න්නා මිනිබරී ආකාශ් මුණපුුරා විසින් සහ ශාමලී මහත්මියගේ පියාණන් වන ටීඩ ලෙස්ලිදමනට වගේම දෙවිනි දායකත්ය ලබා දෙනවා මරිකා වෙලා ස්වේගාසේ පදිංශි ජුලිත්තෙක්ි නිදිනට පන්දිනේ සමරණ ප්‍රසන්න විජේකළල් රත්මතා ආශිවාද පිණිස බිලඳ ශාමලි දේනිය අක්නා පොතනුවන් ආකාශ් විතින් සහ අගෝස්තු පලවිි ඉදින උ පන්දිනේ සමරණ සොනෙත්‍රා එරන්දතිී මෑැනියන්ට ආශිරවාද පිණිස. එවගේම තවත් දායකත්වයක් මේ සඳහලාවාදීලා තිබෙනවා ප්‍රත්මපුොර කලවාන මැදගොඩ අංක එකසේ හැත්තෑ දෙකින් දෙකින් එක නිවසේ පදිංශි. GW තමරා දර්ශනී කල්්‍යාරය රත්න මහත්මිය විසින්. විශේෂෙන් දෙදස් දාහතයේ හතයි නවිනි දිනට හත්විනි වට පාතැබූ නිත්මි සංසලා උයන්කොට දියණියට නිදුක් නීරෝගී සවිය ප්‍රාර්ථනා කරනවා, නිත්මි දියණට යවගේම අරුත්බර භාසනමන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. දෙදස් දහුණන එකයි දහවිනි දිීන පරලො සැපත් ප්‍රහත් පපොෂ්ප මාර. මහතාට ඒවගේම දෙදස් දාාහතරී. නවාරි විසි දෙවිනි දින පරුල සපත් මහි ්‍යචානක ගමගේ ඇතුළු මේගේ පවුලේ සැමට පින්හනමදන් රීමටත් ජීවත්තන පවලේ සැමට නිදක් නීර ගවිසවත් චරජීවනයක්ත් උතුම් පාර්ථනාව වෙලාවිදි සිදකරනවා. මේ නම් සඳහන් කරපු පින්නත් සෙල දෙනට දායිකත්‍යය දරපු සෙල දෙනාටම තුනුරුවන්ගේ අනන්තෝ ශක්තිය බලයෙන් ආශිරවාදයෙන් සෙතක් සාතයක් යාපතක්ම සිදවේවා කායික මානසික නිදුක් නීරගවිසේ ැබේවාය කියළ ප්‍රාර්ථනා කරනවා. එවගේම ජීවත්තලා සිටින පින්නත් ඔබ සෙලු දෙනාටම. ද හමදරු පහි ශිරවාදත් ්‍යාස්ත්‍ර ය ර හඳරන් හන්සගේ පි ශිරවාදත් සතක් සසාතයක් හපතක් ම ද විවායික පාර්ථනා කරන. මේ සම්මා සම්බධ ශාසනය වෙන පරිමිත මෙහෙරක් කල අපවත්ති වදාල සියලම ස්වාමීන් වහන්සේලාටත් රටජාති ආගමිනින් ජිවිතය කැපකරපු. සියලොම විීරෝධාර රණවිරුවන්ටත් මේ වෙලාවේද අපි පින් අනුමොදන් කිරීම සෙතකරනවා. විශේෂයෙන් චෛතන්සේගේ අනතව අනුස්පලින් ආශිරවාදයෙන්. යගේම ශ්‍රීමමාාබදීන් වහන්සේගේ අනන්තුව අනවස් බලයෙන් තුූපාරාම මයි අන්ගෙන කිරිවහර මුත්ති්‍යයංගෙන සවවාව තිස්සියලු චෛතරජණන් වොහන්සේලාගේ අනන්තෝ ශක්තිය බලින් ආශිලවාදී සෙතක් සාාන්තියක් යහපතක්කුම් සිද්ධවේවාය කියල පාර්ථනා කරනවා. මේය ගියා ාවසිලු දෙනාටමත් විශ්ණු කතරගම සමන් බිබේ නාධද සිල් මල්පේසාක මහෙසාක දෙවියන්ටත් සිලිෂ්ට ේවතවන් වහන්සේලාටත් මේ පින්ගනම දගවවා. මේ පින් බලයීම ගේ සිලු දෙනනාමත් අපි හෙම දෙෙනනාමත්. පතන බෝධියකින් නිවැනිින් සැනසීමට පත්තේවායකළ ප්‍රාර්ථනා කරනවා. අखाසට්හාාචබුම්මට්ටාදීවානාග මහින්දිිකා පഞ්ඥන්තන් අනුමහෝදිත්වා චිරංග්‍රක්හන්තුලෝකසාසනං අखाසට්ටහාචබුම්මටන්ටහාදිීවානාග මහින්දිිකා පඥන්තං අනුමහහෝදිත්වා. චිරංග්‍රක්හන්තුදේසෙනං අකාසට්හාා්චෙබුම් මට්ඨාදීවානාගා මහින්දික පං්ඥන්තන් අනුමෝහෝ දෙත්වා චිරංග්‍රක්හන්තු ත්වං සදාතිී හැම දෙෙනාටම සම්මා සම්බුදු සරණයි. පෙන්ත්නි මෙමාසේ තිස්වනිදා එකලකැන්නේ මෙමාසේ තිස්වනිි ඉරිදා දවසේදී ෙල හසයා ේසෙද ශේෂය පුුණන්න කටයු තක් සිද වෙනවා. සිීලංක අමරපුර මහනිකායේ වයම මද්දියීමම පලාාස්සංග සභහාවේ විෂං සංවිධානි කරන විශේෂෙන් මේ ශාසනට දරුවන් පූජාකරපු ඔ අදරබර දෙමෝපියන්ට උපහර දැක්වීමේ මහපුන්න කටයුත්තක් මේ මාසේ තිස්වෙනිදා ඉරිදාවන්න ලෙසෑ අබේසිද්දිි පැත්තිනවා. දවස පුරාම ව වැඩසටහන පැවැැත්තිෙනවා විශේෂයෙන් කපපුරුක් පූජාවන් ඒවගේම අස්ටපාන සහිත පූජාවන් සහස්ට්‍ර පරිස්කාර පූජාවන් පැවැත්වෙනවා. මාවිසින් පවත්තන සුවිශේෂ ධර්මදේශනාවක් එදින හවස පහට ටරවලි මහසයි අබියෙැදි පැවැත්වෙනවා. ඒබගේම අපේ නැත්ත පිම් ශ්‍රාවවිකාල් පින්වත් පිලිස විසින් නිරන්තරම ශ්‍රවණය කර ලද අධිෂ්ඨාන පූජාවත් අපි එදිට එම ස්ානති පැවැත්වීමටි සුදනන් කරලා තිබෙනවා. ඔබ හැමදිෙනනාට ොහමිට්සිතංක්ව කරණ යුක්තුත සහි පත් කරනවා ඒ පුන්නෙ කටිත සඳහා සහ සම්බන්ධි කරලා හමදිනාටම සම්මා සබද සරණයි.